මම සුරේෂ් මම විශ්වය හැදිලා තියෙන විදිය ගැන සොයාගන්න කරපු ගණිතමය පරීක්ෂණයක් ගැන තමයි මම දැන් කෙටියෙන් විස්තර කරන්න යන්නේ. මෙතනදී මම පාවිච්චි කරපු ක්‍රමවේද ගැන මම කලින් වීඩියෝස් වල පැහැදිලි කරලා තියෙනවා. දැන් මේ තියෙන මම හොයාගත්ත ස්ටෑන්ඩඩ් මොඩල් එකක්. ඒ කියන්නේ මේ සමන ගණිතමය වගුවක්. ඒක මම ගණන් ගණිතමය ක්‍රමයකට හැදුවේ. ඒක හදපු ක්‍රමයේ මුල් පියවරවල් මං අනිත් වීඩියෝස් වල ටිකක් දාලා තියෙනවා. දැන් ඊට කලින් අපි බලමු يعني හැම දෙයක්ම ඇතුළත තියෙන විදිහ يعني අපිට තීරියක් හදන්න පුළුවන් නම් අපිට ඊට පස්සේ ගොඩක් දේවල් ඒකෙන් අනුමාන කරන්න පුළුවන්. දැන් මම මේ විදිහට තීරිකක් හදලා ඊට පස්සේ සමහර දේවල් අනුමාන කරලා තියෙනවා. දැන් මෙතනදී ඊට පස්සේ දැන් බුදු දහමේ තියෙන දේවලුත් අපිට බලන්න පුළුවන් ගැලපෙනවද කියන එක, ඊළඟට නවීන විද්‍යාවෙන් හොයාගත්ත දේවල් ගලපලා බලන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ පේන තියෙන දේවල් සහ අපිට නොපෙනෙන ක්වොන්ටම් ලෙවල් එකේ කියන ඉතා කුඩා අංශු වල හැසිරීම අපිට විද්‍යාඥයන් හොයාගෙන තියෙන නිසා අපිට ඒකත් අනු මේ ගලපලා බලන්න පුළුවන් මගේ ඒ ක්‍රමයට ගැලපෙනවද කියන එක. නිසා දැන් ඒ වගේ ගොඩක් දේවල් මම ගලපමින් යනවා. ඒ කියන්නේ දැන් මගේ දැනට මං ගණිතමය ක්‍රමය මගේ ආදල ඉවරයි. නමුත් ගලපන එක තාම සම්පූර්ණයෙන්ම ඉවර නැහැ. ඒක යම්තා දුරකට කරගෙන යනවා. මේ තියෙන මුලින්ම ඒ ගණිතමය ක්‍රමය හදපු විදිය, ඒ කියන්නේ හදන්න කලින් කරපු දේවල් ටිකක්, ඒ කියන්නේ මේ සමහර අනුපාත මුලින්ම හොයාගන්න අපිට ඕන උත්සාහ කරන්න පුළුවන්. මේ ගොඩක් දේවල් අපිට යුනිට්ස් වලින් තියෙන, ඒ කියන්නේ ඒකක වලින් තිබුණට ඒවල එක එක අනුපාත තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ගත ස්කන්ධ එක එක තියෙන ස්කන්ධ තියෙන මේ හැම අංශුවකම මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන වෝල්ස් වලින් තියෙන, ඒ කියන්නේ ස්කන්ධය පොඩ්ඩක් ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් වෝල්ස් වලින් තමයි මැනලා තියෙන්නේ. ඒතර ඒ අංශු වල එහෙම තමයි මයින්නේ. එතකොට ඒවා අතර අනුපාතය අපිට එන විදිය අපිට අනුමාන කරන්න පුළුවන් නම් යම් කිසි රටාවකට අනුව සිද්ධ වෙනවා කියලා. කියන්නේ ඒකට ඉංග්‍රීසි වලින් කියන මැතමැටිකල් බියුටි එකක් හොයා ගන්නවා කියන ඒ වගේ අපිට ලස්සනක් තියෙනවද කියන එක වහන්න පුළුවන් මුලින්ම. ඕනම් ඊට පස්සේ තව ගණිත ක්‍රම තියෙන දිශාවන් හයට අර්ථාලව අපි ගණිත ක්‍රමයක් පාවිච්චි කරලා ඊළඟට අපිට පුළුවන් ඒ ගණිත ක්‍රමයේදී අපිට අපි බැලුවත් ඝනත්වය, ඒ කියන්නේ කිසිවක් නැති තැනක ඝනත්වයක් තියෙන්න පුළුවන්ද, ඒ වගේ බිංදුව කියන එක ත්‍රිමාණව බලන්නේ නැතුව අපි දිශා හයකින්, ඒ කියන්නේ සික්ස් ඩයිමෙන්ෂන්ස් වලින් බැලුවම අපිට ඝනත්වයක් හොයාගන්න පුළුවන්ද කියන එක මේකේ තියෙනවා. ඒ කියන්නේ එතකොට තමයි අපිට විශ්වයේ ඝනත්වය හොයාගන්න හරියට හම්බෙන්නේ. කියන හැදෙන විදිය, දිශාවන් අනුව බෙදිලා යන විදිය හොයාගන්න පුළුවන්. කියන්නේ 3 ඩයිමෙන්ෂන්ස් ගණිතය අනුව, කියන්නේ ත්‍රිමාණ ගණිතය අනුව අපිට ඒක කරන්න බෑ. ඒ නිසා දැන් මම හොයාගත්ත කියන්නේ දිශාවන් 6ක 6කින් ඇදලා තියෙන 6 ඩයිමෙන්ෂනල් ගණිතය, කියන්නේ ඩයිමෙන්ෂන්ස් 6ක ගණිතයෙන් තමයි මම මේ ක්‍රමය හොයාගත්තේ. ඒ ගැන දැන් සහ ඊට පස්සේ බුදුදහමේ තියෙන අභිධර්මයේ තියෙන දේවල් ගැන වුණත් අපිට ඊට පස්සේ බලන්න පුළුවන් ගලපලා ඒක කොහොමද ඒ දේවල් ගැලපෙන්නේ කියන එක. බුදුදහම ශුද්ධාෂ්ටක ගැන දාලා තියෙනවා. ඊට අමතරව දැන් තාපය වගේ දේවල් වල ලක්ෂණ බුදුදහමේ අනුව බැලුවම ඒකේ තියෙන මූලික අංශු විදියට, ඒ කියන්නේ ඒක ඒවා මූලිකාංශු ගණයට දාලා තියෙන්නේ මොන හේතුවක් නිසාද කියන එක අපි බලන්න ඕනේ. මොකද ඒවා ක්වොන්ටම් ලෙවල් එකකින් බලන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ජලය කියලා ගත්තොත් ඒක අපි බලන්නේ වතුර කියන අදහසින් නෙමෙයි. ඒක මේ බුද්ධාම යනු අනුව බුද්ධාමට අනුව ඒක බලන්න ඕනේ. අපි ඊට අදාළ ක්වොන්ටම් එලිමන්ට් එකක් තියෙනවද කියන කුඩා අංශුවක් තියෙනවද කියලා ඊට අදාළ ඒ විදිහට මම මෙතන ඒ ටිකත් ගලපන්න උත්සාහ කරලා තිනවා. ඊට පස්සේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕන නම් පුළුවන් ගොඩක් YouTube channels වලින්.
කියන්නේ මං කියන දේවල් නෙමෙයි, ඒ කියන්නේ සාමාන්‍ය විද්‍යාව තියෙන දේවල් සහ බුද්ධාමයේ තියෙන දේවල් ගැන ඕන්න වෙන වෙන දැන් ඉගෙන ගන්න පුළුවන්. තව ඊට අමතරව එක එක්කෙනාත් එක්ක කරපු විවාද සංවාද වගේ දේවල් තියෙනවා. මගේ පොත ගැනත් මෙතන විස්තර දාලා තියෙනවා. ඊට අමතරව ගොඩක් ආගම්වල දැන් එක එක නීති හදාගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ විශ්වයේ නීති හරියට දන්නේ නැතුව ගණන් වලින් මොකද්ද මේ විශ්වය පෙන්න හැදිලා තියෙන විදිහ ගණන් වලින් ප්‍රවාහ ගන්න පුළුවන් කියන එක ගණන් හරියටම වැඩි දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට මේ වගේ දෙයක් කියලා දුන්නොත් ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද අපි හැමෝම පාවිච්චි කරන්නේ අපිට වෙනස් කරන්න බැරි නීතියක්. අපිට එක එක්කිනට ඕන විදිහට ඒ නිසා නීති හදාගන්න හදන්නේ නැතුව අපි ඒක නීතියකට වැඩ කරන්න උත්සාහ කරන්නත් ඕනේ. ඉතින් ඒක ඒ වගේ දේවලුත් මෙතනදී අපිට වැදගත් වෙනවා. මොකද ගොඩක් නොදැනුවත්කම තමයි ගොඩක් දේවල් වලට හේතුව. සාමාන්‍යයෙන් අර අපි හිතමු ජාතිවාදී වගේ, ඒ කියන්නේ කම් වෙලා තියෙන ගොඩක් දුරට ආගම් පසුබිමක් ආගමික පසුබිමක් බිම නිසා තමයි ගොඩක් වෙලා ජාතිවාදී වුණත් එකම ඇති වෙන්නේ. ඒ වගේ දේවල් නැති කරන්න පුළුවන්. මේක ගොඩක් එක එක තැන්වල එක එක ගමල තියෙන එක එක කතන්දර නැතුව එක කතන්දරයක් අපි මොකද්ද හරි කතන්දරය කියලා හොයාගන්න පුළුවන්. මේ අපිට පොඩි ගණන් හදලා බැලුවත් මොකද ඒ අංශු හැදෙන විදිය තියෙනවා මේ ගණන් වල. ඒතකොට ඒ නීතිය තමයි ඒ කියන්නේ අපිට විශ්වයේ අංශු හැදිච්ච විදිය හොයාගන්න පුළුවන්. ඉතින් එහාට ඉතින් ඒක හදන්න ඕනේ නැති බව අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද දිශාවන් කියන්නේ අපි ගත්තොත් කැපිලා යන විදිය, ඒ කියන්නේ දිශාවන් සමතුලිත වෙන්න උත්සාහ කරද්දී එතකොට සමතුලිත වෙන්නේ නැතුව එක එක දේවල් ඒ කියන්නේ දිශාවන් වල තියෙන ගැප්ස් කියලා කියන බුලම් බල, ඒ කියන්නේ අපි හිතමු එක බෙදීම තුන කියන එකේ බෙදෙන්නේ නැති නිසා, ඒ වගේ ඉලක්ක බෙදෙන්නේ නැති කම නිසා හැදිච්ච දේවල් තමයි ගොඩක් තියෙන්නේ විශ්වය තුළ. නැත්තම් එහෙම නැත්තම් බෙදිලා ඒක සමතුලිත වෙනවා. සමතුලිත වෙන්නේ නැතුව විශ්වය හැදිලා තියෙනවා. ඒ නිසා දැන් මම ඒ ගැන විස්තර දාලා තියෙන ඊට පස්සේ හැකිලෙන්න පුළුවන්. ආයේ ඊට පස්සේ දිග හැරෙන්න පුළුවන්. ඒ විදිහට මේ විශ්වය ගැන මම එක එක විස්තර ඉංග්‍රීසි වලින් දාලා තිනවා. ඊට අමතරව ගොඩක් එක එක්ක කරපු සංවාද මේකේ තියෙනවා. ඒව ගැනත් අපිට බලන්න පුළුවන්. දැන් මම අහගත්ත ටේබල් එකේ අපිට බලන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන කියන එක එකේ තියෙනවා මේ ඉලෙක්ට්‍රොමැග්නටික් කියන ලක්ෂණයක්. ඒතකොට ඒ ලක්ෂණ දෙක අංශු දෙකකින් එනවා කියන එක මට මගේ ක්‍රමයට අනුව මේකින් මට සාමාන්‍ය අනුමාන කරන්න පුළුවන්. මොකද එතන ඉලෙක්ට්‍රෝන වගේ අංශු දෙකක් තියෙනවා. ඒ වගේම මගේ ක්‍රමයට මේකට අනුව ගොඩක් දේවල් වල ඒ කියන්නේ අංශු දෙක බැගින් තියෙනවා. එතකොට ඒ කියන්නේ මැග්නටික් මොමන්ට් එකේ ඉලෙක්ට්‍රික් මොමන්ට් එකේ දෙකක් තියෙන්න පුළුවන් ගොඩක් අංශු වල. ඒ නිසා ඒ දෙකට හේතු අංශු දෙකක් වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා තමයි ඉලෙක්ට්‍රොමැග්නටිස්ම එක හැදෙන්නේ. මෙතන හිග්ස් බෝසොන් කියන එකට අමතර කියන්නේ දිශාවන් අමතර එකක් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ දිශාවන් 6ක් තියෙනවා සාමාන්‍යයෙන් උප්පරිම ඩයිමෙන්ෂන්ස් එකතු වෙන්න පුළුවන් එකවර. ඊට අමතර එකක් එකතු වෙච්ච නිසා මේක ඉක්මනටම අංශු නැති වෙනවා. ඒ කියන්නේ හිග්ස් බෝසොන් කියන අංශුව ඉක්මනටම විනාශ වෙනවා. මොකද එතන මෙන්න මේ අංශුව, ඒ කියන්නේ මේ අංශුව අස්ථාවර වෙන්න හේතුව ඒක දිශාවන් 7කින් හැදිලා තියෙන්නේ. අනිත් ඒවා ඊට අඩු ගන්නකින් හැදිලා තියෙන්නේ. දැන් ඒ වගේ දැන් ගලපන්න මම උත්සාහ කරලා තිනවා මේ දේවල්. ඒක ඊළඟට අපි ගත්තොත් ඉලෙක්ට්‍රෝන වලට නම් දිශාවන් 6ක් තියෙනවා. ඒ කියන්නේ 6ක් තියෙන නිසා ඒක ස්ථාවර තියෙනවා. ඊළඟට ඒ වගේ දැන් ඊට අමතරව දැන් අපි දැන් ඉලෙක්ට්‍රෝනය ගත්තොත් අපි සාමාන්‍යයෙන් ගන්න ඉලෙක්ට්‍රෝනියට ඍණ කියන එක ඍණාගයක් තමයි දෙන්නේ. නැත්නම් ඒක ප්‍රෝටෝනෙ තමයි අපි ධනාගයක් කියලා දෙන්නේ. හැබැයි මේ මගේ ක්‍රමයට අනුව ඉලෙක්ට්‍රෝනෙට දිශා 6ක් තියෙනවා. ඒ කියන්නේ
ඩයිමශන් හයක් මානහයක් තියෙනවා. ඒ මානහය අඩුවක් නෙමෙයි තියෙනවා. ඒ කියන්නේ මානහයක් වැඩිපුර කියන්නේ ප්‍රධාන මාන තුනට අමතරව තව මාන තුනක් තියෙනවා. එතකොට ඒ කියන්නේ ඒක වැඩි බවක් තියෙන අඩු බවක් නෙමෙයි. ඒ කියන්නේ ඒක හරිනම් අපි ධන විදිහට සලකන්න උනත් පුළුවන් මගේ ක්‍රමයට අනුව. බොහෝදුරට ඒක තමයි එතකොට ගැලපෙන්නේ. මොකද ඍණ ආරෝපණයක් විදිහට අපි සාමාන්‍යයෙන් සලකන්නේ ප්‍රෝටෝන වල. නමුත් ඍණ ආරෝපණය අපි සාමාන්‍යයෙන් සලකන්නේ ඉලෙක්ට්‍රෝන වල. ප්‍රෝටෝන වල සලකන්නේ අපි ධන ආරෝපණය. ඉතින් ධන ආරෝපණයක් අතර මගේ ක්‍රමයට අනුව තියෙන්නේ ප්‍රෝටෝන වල. මොකද ඒකේ ඇතුළට මේ මගේ ක්‍රමයට අනුව ප්‍රෝටෝන වල තියෙන්නේ ඍණ ආරෝපණයක්. ධන ආරෝපණයක් තියෙන ඉලෙක්ට්‍රෝන වල. දැන් ප්‍රෝටෝන වල ඒ කියන්නේ ඍණ ආරෝපණයක් එන්න හේතුව ඒක ඇතුළට ගමන් කිරීමක්. ඒ කියන්නේ ඒක විරුද්ධ පැත්තට ගමන් කිරීමක් තියෙන්නේ. ඒක එළියට ගමන් කිරීම නෙවෙයි. ඒ කියන්නේ පිටතට ගමන් කිරීම නෙවෙයි, ඇතුළට ගමන් කිරීම. දැන් ඒ නිසා ඒක ඍණ ආරෝපණයක් එන එක ඒක සාමාන්‍යයෙන් අපිට ඒක හරනම් එහෙම වෙන එක කිසි ගැටලුවක් නැහැ. ඒ ඊට අමතරව තව බලන්න පුළුවන් මෙතන සාමාන්‍ය නියුට්‍රිනෝ කියන එකේ බොහෝ දුරට ඔය චාට් එක හැදෙන්න බලපාන්න ඉඩ තියෙනවා. මේ එකට හේතුවක් තියෙනවා. නියුට්‍රිනෝ සාමාන්‍යයෙන් දශම පහ කියලා ස්පින් එකක් තියෙනවා. ඒකට ඒක මම විද්‍යාඥයෝත් ඒක ගැන හොයනවා. මෙන්න මේ දශම පහ කියන ස්පින් එක මේක දාලා තියෙන දෙකෙන් එක කියලා. ඒ ස්පින් එක තමයි සාමාන්‍ය නියුට්‍රිනෝ වලට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ ගැන තමයි දැන් කියන්නේ. දැන් ඒකට තියෙන්නේ දශම පහ කියන එක. හැබැයි මෙතන මගේ චාට් එකේ හැබැයි ඒක ඇවිල්ලා තියෙන්නේ දශම පහ කියන එක එක ධන දශම පහ. ඒ කියන්නේ දශම පහව දෙකක් ඇවිල්ලා විදිහට තමයි මේක මෙතන උඩ ගන්න වෙන්නේ. මොකද ඒක හරිනම් ඒක එන්නේ මෙතන ස්පින් එක ඍණ එක විදියට. ඒ කියන්නේ අපි ගත්තොත් ඒ මම හදන ක්‍රමයක් තියෙනවා. මෙතන මේ නියුට්‍රෝන එකක් හොයාගන්න හදන ක්‍රම ගණන් හදන ක්‍රමයක් තියෙනවා. මම මෙතන මේ දෙක එක බෙදීම දෙක සහ වැඩි කිරීම දෙක එක් දෙක ඒ දෙක එකින් එක කැපිලා යනවා. මේ 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 ගණන් වල වැඩි කිරීම කිව්වට ඒවා වැඩි කිරීමක් නෙමෙයි. ඒ වල වෙන්නේ එකතු කිරීමක් වගේ දෙයක් වෙන්නේ. මේවා අර තියෙන පැත්ත පෙන්වන්න තමයි මම වැඩි කිරීම අඩු කිරීම කියන ලක්කම් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ වැඩි කිරීම කිව්වම මේක වෙන දිශාවක්, අඩු කිරීම කිව්වම මේක වෙන දිශාවක්. ඒ විදිහට මේ බෙදීම තුන කියන්නේ ඒ ප්‍රධානමාන ප්‍රධාන දිශා තුන. මේ උඩින්ම තියෙන ස්පින් එකේ කරගෙන විදිය ඊට පස්සේ ඒක ඇරින් කියන්නේ ඉරක් ගේකොට ඒක එච්චරම ලොකෝට බලපන්නේ. ඒක මේ කැපිලා යන එකක්. එතන දාලා තියෙන අමතර එකක්. අමතරව දැන් අපි එහෙම බලුවොත් මෙතන ධන එකයි ඍණ තුනයි තියෙන මුලින්ම. ධන එකයි ඍණ ඊට පස්සේ ධන එක වැඩි කිරීම ඍණ එකේ තුනේ බලය. එතන මෙතන ඍණ දෙකක් ඉතුරු වෙනවා. එතකොට ඒ ඍණ දෙක කපලා යනවා මෙන්න මේ ඊළඟට තියෙන ධන දෙක එකේව දෙකෙන්. එතකොට බිංදුවක් වෙනවා. එතකොට මේ බිංදුව නම් මෙන්න මේ නියුට්‍රිනෝ වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඊට පස්සේ අර ඍණ එක දෙකට කියන්නේ බෙදිලා, ඒ කියන්නේ මේක මුකුත් නැති මානයක් වෙච්ච නිසා ඊට පස්සේ ඒක බෙදිලා මේක ස්පින් එක ධන මේ ස්පින් එක භාගයක් වෙලා ඉතුරු කොටසෙන් මේක ස්කන්ධ එනවා කියලා හිතන්න පුළුවන්. මොකද විද්‍යාඥයෝ තාම ආකාරයට මොහාගෙන නැහැ මේ නියුට්‍රිනෝ වල ස්කන්ධ ඒක ගණ්ඩ බැරි විදිහට. ඒ කියන්නේ ඒක ඇතිවීමින් නැතිවීමම ගැන යනක තියෙන්නේ. අනික මුගේ ගණිතය ගණනය කිරීම වලට අනුව ඒක බොහෝ දුරට ඉලෙක්ට්‍රෝනේ ස්කන්ධයට ඒ කියන්නේ මූලික ස්කන්ධය කියලා තියෙනවා මගේ ක්‍රමයට අනුව. ඒ ස්කන්ධයට සාපේක්ෂව සාමාන්‍යයෙන් කීප ගුණයක් පස් ගුණයක් විතර අඩුයි. ඒකට හේතුව ඒක ස්පින් එකේ භාගයෙන් තමයි ඒ හැදිලා තින්නේ. ඒ කියන්නේ මේ එකකින් නෙමෙයි හැදිලා තින්නේ. ඒකේ ස්කන්ධය දශම පහකින් කියන්නේ භාගයකින් හැදිලා තින්නේ. ඒ විදිහට මම ඒ අනුමානය කරලා දෙනවා. ඒක විතරක් මගේ චාට් එකේ මෙතන මේ අන්තිමට තියෙන එකම ඒ කියන්නේ කියන්නේ. ඒ කියන්නේ ඒක එච්චරම ගලපන්න ටිකක් මේකේ අමාරු. නමුත් මේක මෙතන තමයි තියෙන්න ඕනේ. ඒ නිසා විශ්වය හැදෙන්න හේතුවත් මේක වෙන්න පුළුවන්. මොකද
මෙතනදී බැලන්ස් එකක් නැති වෙච්ච නිසා තමයි මෙතනදී විශ්වයේ මේ අනිත් දේවල් හැදෙන්න හේතු වෙන්නේ. ඔහු නැත්තම් බැලන්ස් එකක් සම්පූර්ණයෙන් සිද්ධ වුණොත් ඒක විශ්වයේ ඔක්කොම දේවල් ඒක ආයමත් උදාසීන වෙලා, ඒ කියන්නේ එකිනෙක බැලන්ස් වෙලා විශ්වය හැදෙන්නේ නැතුව යනවා. ඒතන මෙතන මේ ගැළපීම තමයි, ඒ කියන්නේ විශ්වය හැදෙන්නේ හේතු වෙන්න පුළුවන් බොහෝ දොඩට. මම කලින් වීඩියෝ එකේ දාලා තියෙන නියුට්‍රිනෝ වල එහෙම දෙයක් වෙන්න පුළුවන් කියන එක විද්‍යාඥයෝත් ඒකම තමයි කියන්නේ. නියුට්‍රිනෝ වල කියන්නේ මැටර් සහ ඇන්ටි මැටර්, කියන්නේ ද්‍රව්‍ය සහ ප්‍රතිද්‍රව්‍ය වල වෙනසක් නිසා තමයි හැදුණා කියන එක. හැබැයි මෙතනදී මේ වෙනස්කම් වෙන්න හේතු ගොඩක් තියෙනවා. හැබැයි මෙතන මේ ඒකට හේතුව මේ එක එක ගණනය කිරීම අනුව පොඩි වෙනසක් හරි වුණොත් මේ ඒ කියන්නේ මේක මේ චාට් එක හැදිලා, ඒ කියන්නේ මේ අංශු හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ වගේ මොකක් හරි මානවල අඩුවක්, ඒ කියන්නේ බැලන්ස් නොවීමකුත් සමහර විට ඕන වෙන්න පුළුවන්. නමුත් එහෙම නොවුනත් එච්චර මේක ලොකුවට බලනපාඩ තිර දින. මොකද මෙතන දශම පහ, ඒ කියන්නේ විශ්වය කොහොමත් එතන දශම පහෙන් බෙදෙන බෙදුනම මේක බැලන්ස් නැති වෙනවා. ඒ කියන්නේ එක බෙදීම, ඒ කියන්නේ මානයක් දෙකට බෙදිලා තියෙනවා දශම පහ විදිහට. ඒක කොහොමත් බැලන්ස් නැති වෙනවා. එතකොට ඒක නිසා එතකොට භාගයේ, ඒ කියන්නේ භාගයේ, ඒ කියන්නේ ඩයිමන්ෂන් එකක් භාගයේ මානයකින් නිසා විශ්වය ගොඩක් අංශ ඇදලා තියෙනවා. එතකොට ඒක තමයි මේ වෙනවා. එතන මුලින්ම මම ඒක භාගයේ මානය මුලින්ම දාලා තියෙනවා. එතන පරමාණු හැදලා තියෙනවා මේ ඩවුන් ක්වාක්ස්, අප් ක්වාක්ස් කියලා තියෙනවා. ඒක මම මෙතන මක් කරලා තියෙනවා. ඒ දෙක ඊළඟට ෆෝටෝන් කියන ආලෝක අංශු මෙතන මම සලකුණු කරලා තියෙනවා. මට මම හිතන විදිහට ග්ලූවන් කියලා අංශයක් තියෙනවා. ඒක මේ හරිය තියෙනවා. ඒ අංශුවේ ස්පින් එක කියලා තියෙනවා. ඒ ස්පින් එක කැන්සල් වෙනවා, මේ තව එකක් මෙතන ඉතුරු වෙනවා වැඩිපුර. ඒතකොට ඒකෙන් ස්පින් එක කැන්සල් වුණාම ග්ලූවන් එකේ චලනයක්, ඒ කියන්නේ දිශාවන් මාරු වීමක් සිද්ධ වෙලා අර සාමාන්‍යයෙන් අංශු වල, ඒ කියන්නේ ෆෝස් එකක් බවට පත් වෙන්න පුළුවන්, ඒක බලයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ විදිහ දෙයක් තමයි ඉතින් පෙන්වලා තියෙන්නේ. මේ හරි තියෙන ඒ අංශු ටික, මේ ග්ලූ ඔන් එක, මෙතන ෆෝටෝන්, ඒ දෙකම ෆෝසස් විදිහට තමයි පාවිච්චි හඳුන්වන්නේ. ඒ විදිහට දේවල් මම පැහැදිලි කරලා තියෙනවා. ඊට අමතරව මේ බ්ලොග් එකේ ගොඩක් සංවාද එහෙම තියෙනවා, මේ ඕනම් කියවලා බලන්න පුළුවන්. මේකේ කියන්නේ අපි හරියටම ගොඩක් අය හොයලා බැලුවොත් ගොඩක් අය දන්නේ නැති දේවල් කතා නොකරන දේවල් ගොඩක් තියෙනවා. ඒ වීඩියෝ ප්‍රසිද්ධිය ගොඩක් දන්න කට්ටිය කියන්නේත් නැහැ. ඒක නිසා කියන්නේ සංහිඳියාවට ප්‍රශ්නයක් නිසා දන්නේ නැහැ. කොහොම හරි ඇත්ත කතා කරන්න ඕනේ. ඉතින් ඕනට වඩා අංගගෙන ඉන්නේ හොඳ නැහැ. මේ හේතුව නැත්තම් මිනිස්සු ඒක රැවටෙනවා ගොඩක් අය. ඒක නිසා මොකද මේක මිනිස්සුන් තමන්ගේ ගොඩේ තියාගන්න හදන්නේ නැතුව ඒක මිනිස්සුන්ට ඇත්ත කියන එක තමයි හරියන්නේ මොන ගොඩේ හිටියත්. ඒක නිසා ඒ වගේ දේවල් මේ බලන්න ඕනේ. මේ ගොඩක් අය මේ සමහර කියන්නේ මේ ගොඩක් හොඳ මිනිස්සු තමයි හැමෝම, ඒ කියන්නේ එහෙම කාගෙවත් එහෙම වරදක් කියන්න බෑ. නමුත් ඒ වුණාට එකෙක්කෙනාගේ අද්දකේ මනෝ එකෙක්කෙනා හිතන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අපි බලන්න ඕනේ මේකේ මොනවා හරි තියෙනවද කියන එක. කියන්නේ දැන් මොනවා හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවද නැත්නම් අපි අර නිකන් කාලය නාස්ති කරනවා වගේ දෙයක් තියෙනේ. කියන්නේ කිසිම දෙයක් නිකන් කරන්න නැතුව පල්ලන විදිහට තමයි ගොඩක් සමහර අය කියන්නේ බලවත්, ඒ කියන්නේ පුහුණුවක් වෙන දෙයක් නැහැ සමහර අයගේ කිසිම දෙයක් අලුතෙන්. ඒ නිසා ඒ අනික වෙලාවකුත් නැහැ ගොඩක් අයට වෙලාව හදා ගන්නත් ඕනාවක් නැහැ. ඒ කියන්නේ ඒකට හේතුව එහෙම අවශ්‍යතාවක් ඒක නම් දන්නේත් නැහැ. ඒ වගේ හේතු දෙන ගැන බුදුදහම තියෙන දේවල් ගොඩක් පුරුදු වෙන්න ඕනේ කියන එක සමහර අයට හිතෙන්නේ නැත්තේ. ඒකද ඒගොල්ලන් ඒක දන්නේත් නැහැ එහෙම දේවල් ගැන කවුරුත්, ඒ කියන්නේ පිටරටවල ගත්තොත් ඒවා ඒගොල්ලන්ට යන්නෙත් නැහැ ඒ දේවල්. ඒ කියන්නේ දන්න කට්ටිය යන්න දෙන්නේ නැහැ. මොකද සංවිධානාත්මකව දැන් ලෝකේ තියෙන දේවල් තමයි එහෙම පවතින්නේ. ඒ විතරින් එහාට යන්න දොරවල් වහගෙන ඉන්නේ. ඒ නිසා ඒ දේවල් නැති කරන්න අපිට ඒක
කුට්ටියක් තට්ටු කරලා දොර අරින්න වෙනවා. ඒක නැත්තම් අපේ දොරවල් කඩාගෙන ඇවිල්ලා අපිටම තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. මොකද ඒ කියන්නේ මිනිස්සු වැඩි හොයන්නේ නැති නිසා බොරුව වුණ තරම් පත්‍ර වන්න පුළුවන් ගොඩක් අයට. ලේසියෙන් ඊළඟට අපි දන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ දේවල් ඒ කියන්නේ ගැන විද්‍යාඥන්ටුණත් ගැටලු තියෙන දේවල් තියෙනවා. ඒ දේවල් වලට උත්තර කොහෙන්ද අපිට හොයාගන්න පුළුවන් නම් එතකොට ඒ ඇයිටම ඊට පස්සේ පිළිගන්න පුළුවන් මෙන්න මේක මෙහෙම වෙනවා කියන එක. ඒ වුණත් සමහර විට ඒ ඇයිට ඒ අවශ්‍ය තාක්ෂණය තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි බැලුවොත් ඒගොල්ලන් පාවිච්චි කරන ගණන් ක්‍රමයට අනුව, කියන්නේ අපි සාමාන්‍ය දැනට පාවිච්චි කරන ගණන් ක්‍රමයට අනුව ඒකේ මාන තුනක් විතරක් පාවිච්චි කරන නිසා අනන්තය කියන එක අයින් කරන්න, කියන්නේ හදන් අයින් කරන්න සිද්ධ වෙනවා. ඒක අනන්තයක් කියන එකක් එනවා ගණන් ක්‍රමයේදී. මගේ ගණන් ක්‍රමයේදී අනන්තය කියන එක අයින් වෙලා යනවා. ඉබේම ඒ ගණන් ක්‍රමයේදී එතකොට අනන්තය කියන එක නැතුව ගණන් හදුවොත් එතකොට නිවැරදි උත්තර ගන්න පුළුවන්. සාමාන්‍ය ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන ක්‍රමයක්, ඒ ක්‍රමයට අනුව ඒ අනන්තයන් ඉවත් කළා තමයි ඒගොල්ලන් ගණන් හදන්නේ. ඒ කියන්නේ එතන හැදුවට ඒ ගණන් වලින් උත්තරේ ගන්න ඒගොල්ලන්ට අතින් දාන්න වෙනවා එකට එක එක දේවල්. එතන කියන්නේ එක නියම ගණන් නෙමෙයි. එතන නියම ඒ විදිහට තමයි ඒගොල්ලන් හොයාගන්නේ. එතන ඒකට හේතුව ඒගොල්ලන් දන්නේ නැතුව ඒක නිසා තමයි ඒගොල්ලන්ට එක එක ප්‍රශ්න තියෙන්නේ. මේකේ පැහැදිලි කර ගන්න බැරි කම ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් වලට විසඳුමක් මගේ ඒ ගණන් මං හොයාගත්ත ගණන් ක්‍රමේ තියෙනවා. ඒ ගැන ලොකු විස්තරක් මගේ පොතේ තියෙනවා. මුත් මම තව විස්තර කරන්න දෙක හිතන් ඉන්නවා. හැබැයි ඒ කියන්නේ මගේ තියෙන පොතේ තියෙන ගණන් ක්‍රමේ ගණන් හදන විදිහ විතරයි. දැන් විස්තර මේ මෙතන දාලා තියෙන තව දුරටත් ඒ ගැන හොයන්න තියෙන. ඒ කියන්නේ ඒ ගණන් ක්‍රමයෙන් හොයාගත්ත දේවල් පැහැදිලි කරගන්න තියෙනවා. ඒ කියන්නේ දැන් මම පෙන්වුවේ එක ටේබල් එකක් විතරයි. මෙන්න මේ ටේබල් එක, ඒ ටේබල් එක වගේ තව ටේබල් එකක් හැදෙනවා. ඒ කියන්නේ මම එක පොසිබිලිටි එක, ඒ කියන්නේ විශ්වයෙන් හැදෙන එක, මේ සාමාන්‍යයෙන් අපි හොයා විද්‍යාඥ හොයන තියෙන මේ ස්ටෑන්ඩර්ඩ් මොඩල් එකක්. ඒ මගේ ගණන් ක්‍රමයට අනුව ස්ටෑන්ඩර්ඩ් මොඩල්ස් දෙකක් එනවා. කවදා හරි දෙක එකතු වෙලා තමයි මක්කර විශ්වය විනාශ වීමක් කරන්න, නැත්නම් මුලින්ම මේකේ තියෙන අංශු නැති වෙලා, ඒ කියන්නේ බොහෝ දුරට අවකාශයේ කියෙන් බොහෝ දුරට මේ මැද්දේ තියෙන වෙන්න පුළුවන්. ඊළඟට ඩාක් මැටර් බ්ලැක් හෝල් හැදෙන්නත් මේ මැද්දේ තියෙනව පාවිච්චි කරන්න පුළුවන්. මේ කළු පාටේ වලු පාටේ බොහෝ දුර අවකාශයේ ස්පේස් එක වෙන්න පුළුවන් මේ දෙක. මොකද ඒක එකමානයක් අඩු නිසා මම ඒක කළු පාටේ අලු පාටේ දාලා තියෙන්නේ ඒකේ. ඊළඟට ඒ නිසා ඒ දේ කොමර ඒ වගු දෙකක් තියෙනවා. මේ මේ වල සමහර ඒවා ෂේ වෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්න සමහර අංශු ෂේ වෙන්න පුළුවන් ඒ හේතුව නිසා, සහ බ්ලැක් හෝල් එකට ඇද ගන්න පුළුවන් ගුරුත්වාකර්ෂණය වැඩි වුණාම. එතකොට මේ ස්ටෑන්ඩ් මොඩල්ස් එකතු වෙන්න පුළුවන්. දෙකක් තියෙන නිසා එකක් එකතු වුණාම ඊට පස්සේ දෙක කැන්සල් වෙන්න පුළුවන්. ඒ විදිහට බිග් බෑන්ග් එකකට හේතුක් වෙන්න පුළුවන්. ඒ දෙයක් තමයි වාගේ තියෙන්නේ. ඒක නම් බ්ලොග් එකේ විස්තර දා දෙනවා. දැන් දැනට ඉංග්‍රීසි 3 එකෙන් දැන් දාලා තියෙන විස්තර. ඒ විදිහට ගොඩක් දේවල් තියෙනවා. මේ මේක තව හොයාගන්න දේවල් තියෙනවා. අපි ඒ ගැනත් මම පස්සේ කතා කරමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා.